2024 අගෝස්තු 9 වන දින කොල්කටා රෝහලක පැති සයික සේවයේ යෙදී සිටි තරුණ වෛද්‍යවරියක් රෝහල් පරිසරය තුළදී අමානුෂික ලෙස දූෂණය කර ඝාතනය කර තිබෙනවා. ඇගේ පශ්චාත් බර්ණ පරීක්ෂණ වාර්තාවට අනුව ඇගේ බෙල්ල මිරිකීමෙන් මුඛයෙන්ද ඇස් කණ්ණාඩි ඇසට තද කර ඇස්වලින්ද ලිංගික ප්‍රදේශවලින්ද ලේ ගලමින් තිබූ අතර උකුල් අස්ථි කැඩී ගොස් තිබුණි. තවදුරටත් ඇගේ සිරුරේ ශුක්‍රාණු ග්‍රෑම් 151ක් සොයාගෙන ඇති අතර සාමාන්‍යයෙන් එක් පුද්ගලයෙකුට පිටකිරීමට හැක්කේ උපරිම ශුක්‍රාණු ග්‍රෑම් 15ක් පමණි. ඇගේ දූෂණය කොතරම් බිහිසුණු එකක්ද? ඇයව පිරිමින් 8 සිට 10 දක්වා දූෂණය කර පසුව ඇයව වෘත්තිමය වශයෙන් ඝාතනය කර තිබෙනවා. මෙම ස්ත්‍රී දූෂණයට හා ඝාතන සිද්ධියට කාන්තාවක්ද සම්බන්ධයි. ඇය එක් දූෂකයෙකුගේ පෙම්වතිය වන අතර ඇය එම වෛද්‍යවරිය සම්මන්ත්‍රණ ශාලාවේ විවේක ගැනීමට යවා ඇති අතර මෙම සිදුවීම සිදුව ඇත්තේ එහි තුළදී. ඉන්දියාවේ බටහිර බෙංගාලයේ සිදු මෙම ස්ත්‍රී දූෂණ සිද්ධිය ලෝකයේ අප සියල්ලන්ම පීඩනයට සහ ඉහමත් කම්පනයට පත් කරන අතර ඇය මුහුණ දුන් වේදනාවේ තරමින් 10න් එකක්වත් අපට සිතා ගැනීමටවත් නොහැකියි.